සුබ දවසක් අද අපි බලන්න යන්නේ උත්පත්ති පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. උත්පත්ති කියන්නේ බයිබලයේ පළවෙනි පොත. පටන් ගැන්මෙහිදී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවුසේක. එතකොට මෙතන අපිට පේනවා පටන් ගැන්මට පෙර දෙවියන් වහන්සේ හිටියා. ලෝකෙට පටන් ගැන්මක් තිබුණා. මේ දෙවියන් වහන්සේ කියන හෙබ්‍රේ වචනේ එලොහීම් ඒක ගෞරවාර්ථයේ බහුවචනෙන් තියෙන්නේ. එලොහීම් කියන්නේ ඒක වචනේ එලොහීම් කියන්නේ බහුවචනේ. අහසත් පොළවත් මැවුසේක. මැවුසේක කියන එකට පාවිච්චි කරන හෙබ්‍රේ වචනේ බාරා ඒ කියන්නේ කිසිවක් නැති තැන මැව්වා කියන අදහස. ඒක ඔරිජිනල්ම ක්‍රියේෂන් එකක්. ඒ නිසා ලැටින් වලින් පසු කාලයේදී ඒකට කිව්වේ ක්‍රියේෂන් එක්ස් නිහිලෝ. මුකුත් නැති තැන අලුතෙන් මැවීම. ඉතින් ලෝකයට පටන් ගැන්මක් තිබුණා. නමුත් දෙවියන් වහන්සේට පටන් ගැන්මක් නැහැ. ඉතින් යොහන් 1:1 අපිට වහාම මතක් වෙනවා. යොහන් 1:1 මොකද පටන් ගැන්මේදී වාක්‍යානෝ සිටසේක, වාක්‍යානෝ දෙවියන් වහන්සේ හා සමග සිටසේක, වාක්‍යානෝ දෙවියන් වහන්සේව සිටසේක. එතකොට යොහන් පොත ලියලා තියෙන ග්‍රීක භාෂාවෙන් කියලා අපි දන්නවා. ග්‍රීක පොතේ වාක්‍යානෝ ග්‍රීක භාෂාවෙන් වාක්‍යානෝ කියන්නේ ලෝගොස්. ඒකට තව වචනයක් දෙන්න පුළුවන් ධර්මයානෝ. එමු නැත්නම් යථාර්ථයානෝ. පළවෙනි වචනය. ඉතින් දෙවියන් වහන්සේගේ පළවෙනි වචනය දෙවියන් වහන්සේගේ වාක්‍යානෝ අහසත් පොළවත් මැවුසේක උන්වහන්සේගේ වචනය. ඉතින් අපි යොහන් 1 කියවනකොට මේ යොහන් 1 සහ උත්පත්ති 1 කොපමණ සම්බන්ධද කියලා අපිට වැටහෙනවා. මොකද මුළු දේව වචනයෙම දේවානුභවයෙන් දුන්නා වූ ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් හික්මීමටත් ඉගැන්වීමටත් යථාර්ථය දැන ගැනීමටත් තමයි දේව වචනේ දීලා තිබෙන්නේ. යොහන් 1 කියනවා ආයත් පටන් ගැන්මෙහිදී වාක්‍යano සිටසේක, වාක්‍යano දෙවියන් වහන්සේ හා සමග සිටසේක, වාක්‍යano දෙවියන් වහන්සේව සිටසේක. උන්වහන්සේ පටන් ගැන්මේදී දෙවියන් වහන්සේ සමග සිටසේක. උන්වහන්සේ කරුණ කොටගෙන සියල්ල සාධන ලද්දේ, සාධන ලද්ද කිසිවක් උන්වහන්සේ නැතුව සාධන නොලද්දේ. උන්වහන්සේ තුල ජීවනයේ තිබුණේය. එතකොට අපි ඉගෙන ගන්නවා දෙවියන් වහන්සේ සාධන නොලැබූ කෙනෙක්. එයාව හැදුවේ නෑ කවුරුත්. එයා අහේතුක හේතුවයි. ඉතින් අපි දෙවියන් වහන්සේගේ පැවැත්මටත් ලෝකයේ පැවැත්මටත් කාරණා හොයාගෙන යනකොට ලෝකයේ අවසාන ඵලයක් ලෝකෙට හේතුවක් තිබෙනවා. ඒ අහේතුක හේතුව දෙවියන් වහන්සේගෙන් ආපු දේ තමයි ලෝකය. ඉතින් ලෝකය කිව්වම පදාර්ථ ශක්තිය දෙකම. ඒ නිසා අපි දන්නවා පදාර්ථ සහ ශක්ති සංස්තිති නියමයක් තිබෙනවා. ලෝකයේ තිබෙන ශක්තිය සහ පදාර්ථය කොන්ස්ටන්ට් එකක්. ඒ දෙක මාරු වෙනකොට ඒකටත් නීති තිබෙනවා. ඒ වගේම ලෝකයට පටන් ගැන්මක් තිබෙනවා කිව්වම ඒ කියන්නේ ලෝකයට අවසානයකුත් තිබෙනවා. ගීතාවලිය 102 කියනවා ලෝකය ක්‍රමයෙන් පරණමේගෙන යනවා කියලා වස්ත්‍රයක් වගේ. ඒකට විද්‍යාත්මක සාක්ෂිත් තිබෙනවා. ඒක බලන් ඉස්සෙල්ලා අපි පළවෙනි යොහන් 1 කියවමු. මේ භාෂාවමත් පළවෙනි යොහන් 1 තියෙන නිසා මේ භාෂාවම පළවෙනි යොහන් පළවෙනි පරිච්ඡේදයේ ලෝකයේ පටන් ගැනීම ගැන සඳහනක් තිබෙනවා. පටන් ගැනීමෙහිදී සිට තිබුණා වූ අප විසින් අසා තිබෙන්නා වූ අපේ ඇස් වලින් දැක තිබෙන්නා වූ අප විසින් බැලුවා වූ අපේ අත් වලින් ඇල්ලුවා වූ දෙවන ජීවනයේ වාක්‍යයන් ගැන නුඹලාත් අප සමග පංගුකාරකම ලබන පිණිස අප දුටුවා වූ ඇසුවා වූ ඒ දේ නුඹලාට ප්‍රකාශ කරමු. එතකොට ජීවනයේ වාක්‍යයන් දැන් යොහන් 1 තිබෙනවා. ඒ ජීවනයේ වාක්‍යano මනුෂ්‍යන්ගේ ආලෝකයේ වූයේය. උන්වහන්සේ මිනිස් විසින් ලෝකයට ආව කියලා යොහන් 1:14. තවද වාක්‍යano මාංශවත්වි කරුණාවෙන්ද සත්‍යෙන්ද පූර්ණව අප අතරේ වාසය කළ සේක. ඒ තමයි දෙවියන් වහන්සේගේ වාක්‍යano. දැන් අපිටත් වාක්‍යයක් තියෙනවනේ.
එවනට දෙවියන් වහන්සේගේ වාක්‍යය පුද්ගලෙක්. ඒ පුද්ගලයා තමයි වාක්‍යානෝ. එයාටම කියනවා දෙවියන් වහන්සේගේ පුත්‍රයානෝ කියලා. ඒක අපි දේව වචනයෙන් තියෙන දෙයක්, දේව වචනයෙන් ඉගෙන ගන්න දෙයක්. දෙවියන් වහන්සේ වාක්‍ය කතා කරා, එවිට මැවිල්ල සිද්ධ වුණා. ඉතින් අපි උප්පත්ති පළවෙනි පරිච්ඡේදයට ආයෙත් ගියාම තිබෙනවා දෙවනි පදවේ පොළොව වනාහි පාළුව හිස්ව තිබුණාය. ඒකද කියන්නේ කෙඔස්. ඒ කියන්නේ පොළොවේ ශක්තිය අක්‍රමිකව තිබුණු ශක්තිය ගැඹුරු පිට අන්ධකාරය විය. දෙවියන් වහන්සේගේ ආත්මය ජලමතිවි හැසිරමින් සිටසේක. ඒ හැසිරමින් කියන වචනය හෙබ්‍රේ භාෂාවේ රැකමේකා. ඒ කියන්නේ කිකිලියක් පැටවුන් මත පියා ලය පිහාටු හෙලා හසුරුවන්නාක් මෙන් රකින්නාක් මෙන් අන් රයිට්. එතකොට සුද්ධ ආත්මය ලෝකේ පදාර්ථය මත දිව්‍ය ක්‍රියාව කරමින් දිව්‍ය ගර්භෝත්පත්තියකට දිව්‍ය ගර්භාෂයකට ඇතුල් කරා කියන වචනේ තමයි මේ ජල මතුවේහි ගර්භණීය ක්‍රියාව කරමින් හිටියා. ඒකේ ප්‍රතිඵලය වූයේ අර පාළුව හිස්ව තිබුණ එක ක්‍රමවත් මැවිල්ලක් බවට පරිවර්තනය වීම පියවරෙන් පියවරට. එතකොට ලෝකය පරණ වෙනකොට එන්න එන්න පාවිච්චි කළ හැකි ශක්තිය අඩුවෙලා පාවිච්චි කරන්න බැරි ශක්තිය වැඩි වෙනවා. ඒකට කියන්නේ එන්ට්‍රෝපි වැඩි වෙනවා, කෙඔස් වැඩි වෙනවා, අකාර්මිකතාවය වැඩි වෙනවා එන්න එන්න. යම් දවසක් එනවා පාවිච්චි කළ නොහැකි ශක්තිය එපමණ වැඩි වුණාම ලෝකෙ කලැප්ස් වෙනවා. අර ලෝකෙ එකපාරට ඇති වුණා වගේ ශක්ති ප්‍රමාණය ක්‍රිටිකල් තැනකට ආවම මේ පාවිච්චි කළ හැකි ශක්තියයි පාවිච්චි කළ නොහැකි ශක්තියයි ලෝකෙ මෙහෙම කලැප්ස් වෙනවා කියලා ඒ සිද්ධිමාලාව එළිදරව් පොතේ තිබෙනවා. ඒක නිසා මුල සිට අගට මෞංකාර දෙවියන් වහන්සේ ක්‍රමවත්ව විධිමත්ව විද්‍යාත්මකව හැදුව ලෝකය තමයි විද්‍යාඥයන්ට දැන් නීති වලින් දැනගන්න පුළුවන් වන්නේ. ඉතින් 19 වෙනි ශතවර්ෂයේ පුරෝගාමී විද්‍යාඥයෝ ඔක්කොම දෙවියන් වහන්සේ විශ්වාස කරපු අය. ඒගොල්ලෝ විද්‍යාව හැදෑරුවෙත් ගවේෂණ කරෙන් ගවේෂණය කළ හැකි නීතිවලට අනුකූල විද්‍යාවක් ලෝකයක් දෙවියන් වහන්සේ මවලා තියෙන නිසා යන මතය පදනම් කොට තමයි ඒගොල්ලෝ සොයාගත හැකි ගවේෂණය කළ හැකි විධිමත් ලෝකයක් ගැන නිතර සොයා බැලුවේ. ඒ ඔක්කොම විද්‍යාඥයෝ දෙවියන් වහන්සේව විශ්වාස කළ විද්‍යාඥයෝ. ඉතින් ඩාවින් චාල්ස් ඩාවින් 1859 එයාගේ ජීවින්ගේ සම්භාවය ලිව්වා. කාල් මාක්ස් 1859 එයාගේ ඩාස් කැපිටල් ලිව්වා. ඩාවින් විද්‍යාඥයෙක් නෙමෙයි. ඉතින් ඒ කාලේ හිටපු ප්‍රසිද්ධ විද්‍යාඥයෝ කවුරුත් ඩාවින් කියපු එක පිළිගත්තේ නැහැ. මොකද ඒක අවිද්‍යාත්මක ප්‍රබන්ධයක් නිසා. ඉතින් මම මේ ගැන පොත් කීපයක් පෙන්වන්න කැමති. මේ මං විසින් ලියපු ජීවය ජවය එළිය පොත. ඒක සරසවි පොත්ශාලාවෙන් ගන්නත් පුළුවන්, අපේක්ෂා පොත්තලකින් ගන්නත් පුළුවන්. ඒකේ තියෙන උප්පත්ති පළවෙනි පරිච්ඡේද 10 විස්තරාත්මකව ලියලා. මේ තමයි මගේ ඊට ඉස්සෙල්ලා ලියපු පොත කිතුදාම සහ විද්‍යාව. මේ පොතත් සරසවි පොත්ශාලා වලින් ගන්න පුළුවන්. දැන් මේක 6 මුද්‍රණේ මේක තිබෙන්නේ. මේක එපමණ දෙනෙක් කියවලා තියෙන නිසා. මේ පොත පොඩි පොතක්. මේක ජීවදීප්ත කියලා පොතක්. මේකේ පොඩි විස්තරයක් තිබෙනවා මේ විද්‍යාත්මක කටයුතු ඔබටත් කියවන්න පුළුවන්, යාළුවෙක්ටත් දෙන්න පුළුවන්. මේ පොත පේනද? මේ පොතේ නම ඩාවින් නැහිය. එයා කරපු ඉන්නහිය. ඒකෙත් තිබෙනවා විද්‍යාත්මක කටයුතු. මේ සමහර පොත්වල තියෙන කාරණා ඒ ලෙවල් බයෝලොජි ජීවිද්‍යාව කරන ළමයෙකුට තමයි තේරෙන්නේ. හැබැයි අනිත් පොත්වල තිබෙන බහුතර කාරණා කොයි කෙනෙකුටත් තේරුම් ගන්න පුළුවන්. මම විශේෂයෙන්ම යෝජනා කරනවා මේ ජීවය ජවය කියන පොත තාත්තා දරුව එක්ක කියවන්න ඕන. බයිබලයේ ආත්මික පදනමත් විද්‍යාත්මක පදනමත් ගැන මුල් ලියවිල්ල නිසා. එතකොට මේක කියනවානේ උප්පත්ති 1:2 පොළොව වනාහි පහළුව හිස්ව තිබුණාය, ගැඹුරු පිට අන්ධකාරය විය, දෙවියන් වහන්සේගේ ආත්මය ජලමත් වී හැසිරමින් සිටිසේක. ඒක
continuous present tense ඒ දැනුත් දෙවියන් වහන්සේගේ ආත්මය යොදා තිබෙනවා යම් යම් මැවිල්ලේ චක්‍ර මැවිල්ල අලුත් කරන පිනිස්ස නමුත් දෙවියන් වහන්සේගේ වචනේ කියනවා මැවිල්ලට දෙවියන් වහන්සේ මයු ලෝකෙට කාල පරිච්ඡේදයක් තිබෙනවා දැන් අපිට පේනවා ඒ කාල පරිච්ඡේදය ඒ ලෝකයේ මහලු වෙන බව පරණ වෙන බවට ලකුණු සංඥා මතු වෙනවා සාගරය ගොඩක් පොලියුටඩ් වෙලා ඒක මේ පරිහානියට ලක් වෙලා තිබෙනවා මනුෂ්‍යයන්ගේ ක්‍රියා නිසා ඊට අමතරව බුහු ගර්භයේ චුම්බකත්වයේ එන්න එන්න අඩු වීමක් තිබෙනවා ඒක මනුෂ්‍යයන්ගේ බලපෑමක් නෙමෙයි බුහු ගර්භයේ චුම්බකත්වයේ අඩු වීමක් තිබෙනවා ඒ වගේම මේ බුහු විශ්වය මැවූ දවස දක්වාම ගමනක යෙදෙනවා මුළු විශ්වයම දැන් අපේ සූර්යා වටකොට පොළව සහ අනිත් ග්‍රහයෝ පරිභ්‍රමණය වෙනවා අපේ පෘථිවිය තමාක්ෂයේ වටේ භ්‍රමණය වෙනවා එතකොට ඒ අපේ සෞර ග්‍රහ මණ්ඩලය අපගේ ගැලැක්සිය වන මිල්කි වේ එකේ ඒගොල්ලෝ ඒකත් පරිභ්‍රමණයක් සිද්ධ වෙනවා ඊළඟට ඔක්කොම ගැලැක්සි එකිනෙකාගෙන් ඈත් වෙමින් ගමන් කිරීමකුත් තිබෙනවා දැන් ඒගොල්ලෝ කියනවා ඒ විකාශනන වේගය අඩු වේගන එනවලු එතකොට ඒගොල්ලෝ හිතනවා මේක කලැප්ස් එකක් වෙයි ඉතින් එලිදරව පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි මුද්‍රාවේ අපිට විස්තර කරලා තිබෙනවා අපගේ සෞර ග්‍රහ මණ්ඩලයට හදිසියෙ වෙන්න තිබෙන වෙනස් වීම් කීපයක් එලිදරව 6.13 ඉතින් ඒ රාමුව තුල තමයි අපි ඉන්නේ සදාතනික වන්නේ දෙවියන් වහන්සේ පමණයි මවන ලද සෑම දෙයක් ක්‍රමයෙන් නවතින තත්වයකට එනවා කියලා විද්‍යාත්මකවම කියනවා ලෝකයේ සදාකාලික නොවේ අපි විද්‍යාවාදී මොන මතය පිළිගත්තත් බිග් බෑන් පිළිගත්ත කියමු බිග් බෑන් එක ඇති වුණු මොහොතක් තිබෙනවා ඒ මොහොතේ ඉඳලා කාලය ගමන් කරනවා ඉතින් අයින්ස්ටයින්ට සමීකරණයක් හදන්න පුළුවන් වුණේ අවකාශයයි කාලයයි අතර තියෙන සම්බන්ධකම අනුවනේ ඉතින් ඒ අවකාශයේ මැවුණු දවසක් තිබෙනවා මැවුව දවසක් තිබෙනවා කාලයේ මැවුව දවසක් තියෙනවා දෙකටම පටන් ගන්නක් තිබෙනවා පදාර්ථයට පටන් ගන්නක් තියෙනවා ශක්තියට පටන් ගන්නක් තියෙනවා ඒ පටන් ගැනීමට පෙර දෙවියන් වහන්සේ සිටිසේක එතකොට අර ජලය මතුපිට අඳුරේ ආත්මන වහන්සේ හැසිරුණක් මෙන් ඒ ආත්මන වහන්සේ මිනිස්සගේ ආත්මය තුලත් හැසිරෙනවා ඔහු අන්ධකාරයෙන් ආලෝකයට ගේන්න. යොහන් 1:4 කියනවා මිනිස්යා තුල ජේසුස් වහන්සේ තුල ජීවනය විය ඒ ජීවනය මිනිස්යාගේ ආලෝකය විය ඒ ආලෝකය අන්ධකාරයේ බබලයි ඒ අන්ධකාරයට ආලෝකය ග්‍රහණය කරන්න ප්‍රතිග්‍රහණය කරන්න අත්අඩංගුවට ගන්න බැරි විය. ඒක තමයි යේසුස් වහන්සේගේ ජීවනාලෝකයේ බලය. ඒතර යොහන් 8:12 යේසුස් වහන්සේ කිව්වා ලෝකේ ආලෝකය මම වෙමි කියලා. එතකොට එතුමා යොහන් පොතේ විශේෂයෙන්ම තියෙන අර මම වෙමි කියන වචනය පාවිච්චි කරාම ඒක ග්‍රීක භාෂාවෙන් තිබෙන්නේ අඛණ්ඩ වර්තමානය. මොකද දෙවියන් වහන්සේට අතීතයක් සහ අනාගතයක් එහෙම කාල බෙදීමක් නැහැ. උන්වහන්සේ ස්වභාවෝත්තරයි කාලෝත්තරයි. එතකොට නික්මයාම 3:14 දී මෝසෙස් ඇහුවම ඔබ කවුරුදයි මම කියම්ද කෙසේ කියම්ද කියලා දෙවියන් වහන්සේ කිව්වා මමම වෙමි යහුවේ. යහුවේ කියන ක්‍රියාපදයේ අර්ථය අගක් මුලක් නැතිව නිරන්තර වර්තමානයේ මම වෙමි. එතකොට යේසුස් වහන්සේ මත යොහන්ගේ සුභාරංචිය පෙන්නලා තිනවා නොඑක් අවස්ථාවල විශේෂ දේවල් ගැන එයා කිව්වා මම වෙමි කියලා. ලෝකේ ආලෝකය මම වෙමි. මාර්ගයේද සැබෑවද ජීවනයේද මම වෙමි. යොහන් 14:6. ඉතින් යොහන් 8:58 එයා කිව්වා ආබ්‍රහම්ට පෙර මම වෙමි කියලා. එතකොට ඒක හෙබ්‍රේව් භාෂාවෙන් ඇහෙන්නේ ආබ්‍රහම්ට පෙර මම යහුවේ කිව්වා කියලා. එතකොට ඒගොල්ලෝ ගල් ගහන්න පටන් ගත්තා. ඇයි යුදෙව්ව ගල් ගහන්න පටන් ගත්තේ? අර පර්ණගෙවිස්මේ දෙවියන් වහන්සේට පමණක් අයිති නාමය
යේසුස් වහන්සේ තමන් වෙනුවෙන් පාවිච්චි කරපු නිසා. ඉතින් අපි දන්නවා මැවුන්කාර දෙවියන් වහන්සේ මිනිස් වෙසින් ලෝකෙට ආපු එකම අවස්ථාව තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඉතින් හැම සංස්කෘතියෙම තිබුණ එක එක ජනකතා මේ දෙවියෝ අපි අතරට යම් වේශයකින් එන්න කියලා. ඉතින් උන්වහන්සේ ඒක ජාතක එක ජාතකයකදී මිනිස් වෙසින් මනුෂ්‍ය පුත්‍රයෙක් ලෙස ආවා. ඒ නිසා උන්වහන්සේට මනුෂ්‍ය පුත්‍රයත් කියනවා මනුෂ්‍ය වේශයෙන් ආපු නිසා. දෙවියන් වහන්සේගේ පුත්‍රයත් කියනවා දෙවියන් වහන්සේ වෙතින් ආපු නිසා. ඒ දේවත්වය මනුෂ්‍යත්වයේ සමග සම්පූර්ණයෙන්ම එක් වූ එකම ජාතකය තමයි ක්‍රිස්තුස් වහන්සේගේ ලෝක පහළ වීම. ඒක ජාතක එක්වරක් මිනිස් ජාතකයකින් පැමිණීම. ඉතින් අපි උත්පත්ති පොත බැලුවම එවිට එළිය විය. හතරවෙනි පදයේ කියනවා එළිය යහපත් බව දෙවියන් වහන්සේ දුරුසේක. දෙවියන් වහන්සේ අන්ධකාරයෙන් එළිය වෙන්කොට එළියට දවාලය කියාද අන්ධකාරයට රාත්‍රිය කියාද නම් තැබුසේක. සවස විය උදේ විය ඒ එක දවසක්ය. දැන් මෙතන හෙබ්‍රි භාෂාවෙන් එක දවසක් කියන එකට පාවිච්චි කරන්නේ යොම්. යොම් කියන හෙබ්‍රි පදය. ඒක මුළු බයිබලයේම යොම් කියන එක පාවිච්චි කරලා තියෙන්නේ පෑ 24 දවසකට. ඉතින් මේක පෑ 24 දවසක්. ඒකනේ උදේ හවසයි කියලා කියන්නේ. ඉතින් පෑ 24 දවස් 7කින් තමයි ලෝකේ මවන ලද්දේ. එතකොට ඇත්තෙන්ම විද්‍යාත්මක සාක්ෂි වලින් පේන්නේ ලෝකෙට වැඩි වයසක් නැහැ කියලා. එහෙනම් ඔබ අහයි එහෙනම් කොහොමද මේ පරිණාමවාදය කියන්නේ ලෝකෙට බිලියන් දෙකක් ආදිමානවයන්ට මෙච්චරක්. ඉතින් ආදිමානවයෝ ඉන්නේ මේ චිත්‍ර ඇඳපු පොත්වල විතරනේ. ආදිමානවයන් හදලා තියෙන්නේ එක හකු ඇටයකින් මුළු රූපයක් අඳිනවා. ඒගොල්ලෝ එහෙම හම්බු වෙලා නැහැනේ. ඒ ෆොටෝ ගත්ත නෙමෙයිනේ. ඒ පින්තූර ඇඳා. ඒ වගේම ලෝකෙ මෙච්චරක් පරණයි කියලා කියන්නේ විද්‍යාත්මක සාක්ෂි නෙමෙයි, ඒව උපකල්පන. විද්‍යාත්මක සාක්ෂි වලින් පේන්න තිබෙන්නේ රේඩියෝ කාබන් දත්ත ක්‍රමය. ඉන් එහාට වළංගු වෙන්නේ සුළු අවුරුදු කාලයක් තුල පමණයි. ඉතින් ඒ වගේ ඔක්කොම විද්‍යාත්මක සාක්ෂි දැනගන්න ඇයි ලෝකයේ එච්චර අවුරුදු ගොඩක් වයස නැත්තේ මේ කිතුදහම සහ විද්‍යා පොත කියවිය යුතුයි. ඉතින් විද්‍යාව ඇත්ත විද්‍යාව දන්නේ නැතුව මිනිස්සු පූර්වමතයන් අනුව ලියපු විද්‍යාව අපි පරිණාමවාදය කියලා විශ්වාස කරාට ඒක විද්‍යාව නෙමෙයි. ඉතින් අදට ඔච්චරයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ කතාවේදී අපි බලමු දෙවන දවස උපත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 6 වෙනි දවස 6 වෙනිද ඉඳලා. ආයතරයෙන් මම මතක් කරන්න කැමති මේ පොතක් මිලදී ගන්න ඕන. මේක රුපියල් 500ක් පමණයි. මේකේ පිටු තියෙනවා 150ක්. උපත්ති පොතේ පළවෙනි පරිච්ඡේද 10ම පේලියෙන් පේලියට අර්ථකථනයක් විග්‍රහයක් විද්‍යාත්මක පසුබිම පුරාවිද්‍යාත්මක පසුබිම දේවදාර්මික පසුබිම තිබෙනවා. මම ඩොක්ටර් ලලිත් මෙන්ඩිස්. මේ ගැන තව විද්වත් දේශන අහන්න කැමති නම් මට කරුණාකරලා WhatsApp එකක් එවන්න 0774211511. 0774211511. ඒ වගේම මගේ ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් Golden Nuggets Google Store එකකින් හරි App Store එක Google එකකින් හරි App Store එකකින් හරි. මගේ පොත් ගන්න පුළුවන් ඕනෑම සරසවි පොත්හලකින් සහ අපේක්ෂා පොත්හලෙන් බොරැල්ල හා මොරටුව. ඔබට God bless.